right අපි දැන් අපේ register screen එක set up කරගෙන යමු මුලින්ම මම register screen එකට යන්නම් මේ තියෙන්නේ අපේ register screen එක මම දැනට මේ දාගත්ත body එක මෙතනින් අයින් කරගන්න මේ විදිහට මම මේ ටික අයින් කරගන්න ඊළඟට මම මුලින්ම body එක දාගන්න scaffold එක ඇතුලේ මුලින්ම මම මේ scaffold එක ඇතුලට මේ body එක ඇතුලට safe area widget එක දාගන්න safe area widget එකෙන් වෙන්න දේ මම ඔයාලට පැහැදිලි කරගන්න මෙතන safe area එකෙන් වෙන්නේ මෙන්න මේ ඔයාලට පේනවා මෙන්න මේ register කියන වචනේ මම මෙතන ඔයාලට පෙන්නන්නම් මෙතන හරියටම දාලා මුලින්ම scaffold එකේ body එක විදිහට මම මෙතන text එකක් pass කරන්නම් එතන දෙන්න register කියලා register register කියලා දුන්නම ඔයාලට පේනවා මෙන්න මේ අපේ phone එකේ මෙන්න මේ register කියන වචනේ මෙන්න මේ උඩ අස්සට යනවා ඒ කියන්නේ අපේ මෙතන අපේ මේ safe area widget එකෙන් මම මේක wrap කරගෙන පෙන්නන්නම් මෙන්න මේ text එක මම wrap කරගන්නා widget එකෙන් widget කියලා දාලා මෙතනට දෙන්න safe area කියලා හරි safe area widget එක wrap කරගත්තට පස්සේ ඔයාලට පේනවා මේක හරියටම අපේ screen එක අර safe area එක ඇතුළට වැටෙනවා මේ විදිහට. ඕක තමයි මට කරගන්න ඕනේ. ඒක නිසා මම safe area එකෙන් wrap කරගන්නම්. මට මේක image එකක් නෙමෙයි එන්න ඕනේ. මෙතනදී මට දාගන්න ඕනේ single child scroll view එකක්. Single child scroll view එකක්. right single child scroll view එක දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ unlimited scroll කියන්නේ infinite scroll එක හදාගන්න මේ පල්ලෙහාට පල්ලෙහාට scroll කරගෙන යන්න පුළුවන් නැත්නම් මෙතන අපිට render issues එනවා pixel render කරගන්න ඉඩ මදි වුණාම ඊට පස්සේ මේක ඇතුළට child කෙනෙක් විදියට අපිට pass කරගන්න පුළුවන් container එකක් මම pass කරගන්නම් container එක ඇතුළට අපිට පොඩි width එකක් දෙන්න ඕනේ height එකක් දෙන්න ඕනේ මම height එක දෙන්නම් හරි මං height එක දාගන්නම් media query එකක් විදියට media query එකක් විදියට height එක දාගත්තට පස්සේ يعني අපිට ඕනම size එකක් media query එකක් විදියට add කරගත්තට පස්සේ ඒ අපි දෙන size එක screen එකේ size එක ඒ කියන්නේ අපි හිතන්නකෝ අපි phone එක iPhone 12 වෙන්න පුළුවන් නැත්නම් Samsung Galaxy වගේ මොකක් හරි Note 11 වගේ හිතන්නකෝ ෆෝන්ස් දෙකක් ඡාති දෙකක් ඒ වගේ දෙකේම ඒ ස්ක්‍රීන් එකේ සයිස් එක අනුව තමයි ඒක රේෂියෝ එකක් විදිහට හදාගන්නේ මම හිතන එක තේරෙන්නේ නැති කියලා මම මේකේ සයිස් එක දෙන්නම් හයිට් එක හරි මේව ගැන අපිට ඉස්සරහට අහු වෙන ගොඩක් දේවල් මම ඊට පස්සේ පැඩින් එකක් දෙන්නම් පැඩින් එකක් විදිහට වට පුළුවන් පොස්ට් පැඩින් එකක් දෙන්න රයිට් මට මෙතනදී පැඩින් එක ඇඩ් වෙන්න ඕනේ මගේ horizontal direction එක කියන්නේ මගේ screen එක දෙපැත්තෙන් මෙතනදී මම pad add කරගන්න ඇයිද කියලා වට තේරෙනවා මෙන්න මෙතන මෙන්න මේ වඩ පේන පොඩි හිටසක් තියෙන දෙපැත්තෙන් ඒ padding එක තමයි මම add කරගන්න හදන්නේ මම එතනට horizontal padding එකක් නිසා horizontal මට padding එක 32 තමයි add වෙන්න ඕනේ මෙතන padding එක විදිහට අපිට දෙන්න ඕනේ double value එකක් වඩ පේනවා double vertical සහ double horizontal අගයන් දෙක තමයි අපි pass කරගන්න ඕනේ ඊටස් මම width එකක් දෙන්න ඕනේ width එක මම දෙනවා double dot infinity කියලා. මෙතෙන්ද වෙන්නේ අපිට මේ width එක අපේ උඩරිම width එක විදිහට set කරන එක. මම width එක මෙතන height එකත් එක්ක දාගන්න. right. ඊළඟට ඔයාලට පුළුවන් container එක ඇතුළට child pass කරන්න. container එක ඇතුලේ child කෙනෙක් විදිහට මම column widget එක pass කරගන්න. column widget එක ඇතුළට අපිට children's ලා pass කරගන්න පුළුවන්. child කෙනෙක් නෙමෙයි children's ලා ගොඩක් pass කරගන්න අපිට පුළුවන්. හරි. ඊට පස්සේ පුළුවන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ හිඩස හදාගන්න මෙන්න මෙතන තියෙන මෙන්න මේ හිඩස මම හදාගන්නවා අර මම කලින් කතා කරේ මීඩියා ක්වරියක් විදිහට හිතන්නකෝ මේක මම ඕපන් කරගන්නේ note 8 එකකින් note 8 එකට මම ඕපන් කරගද්දි මෙන්න මෙතන හැදෙන හිඩස note 11 එකේ ඕපන් කරගද්දි මෙන්න මෙතන හැදෙන ඉස්සයි සමාන නොත් මේ ස්ක්‍රීන් එක ප්‍රොපෝෂනල් නැහැ ඒක නිසා මම මෙතන අපි රේෂියෝක් විදිහට තමයි මේ ස්ක්‍රීන්ස් ටික දාගන්න ඕනේ දැනට අපි යූස් කරන ඩිවයිස් එකේ ස්ක්‍රීන් එකේ රේෂියෝක් විදිහට ඒක නිසා මම මුලින්ම මෙතනට container එකක් දාගන්නම් ඔයාලට පෙන්නන්න ඒ height එක මම හදාගන්නේ කොහොමද කියලා container එකට මම height එකක් දෙන්නම් මතකයි height එක දෙන්න ඕනේ media query එකක් විදිහට media query dot of context එකේ media මෙතන අපි මේ context කියලා ගන්නේ මොනවද කියලා මම ඉස්සරහට පැහැදිලි කරනවා ඔයාලට හරියට idea එකක් නැත්නම් context එක කියන්නේ මොකක්ද කියලා height එක height taking මට ඕනේ මෙතන උඩරිම එක මට ඕනේ දශම එකක් context එකේ height එක height එකෙන් දශම එකක් තමයි මට අවශ්‍ය වෙන්නේ. එතන මේ මෙන්න මේ වරහන් අවශ්‍ය නැහැ. right. මෙතන මේ context එකක් කියන්නේ අපේ මෙන්න මේ widget එකේ ඉන්න location එක අපි කොහොම හරි හොයාගන්න ඕනේ හිතන්නකෝ මේ තියෙන අපේ flutter app එක. මේ flutter app එකේ මෙන්න මේ widgets ටික ඉන්නේ හිතන්නකෝ මේ threads කියන මෙන්න මේ image asset එක ඉන්න මේ widget එක මේ මෙන්න මේ widget එක අපි screen එකේ ඉන්න තැන අපි දැනගන්න ඕනේ මේ widget එක screen එකේ උඩින් ඉන්නවා කියලා නැත්නම් මේ widget එක කොහෙන්ද මෙන්න button එක screen එකේ යටින් වෙන්නවා කියලා එන්නේ වගේ අපිට data එකක් provide කරනවා මෙන්න මේ widget එකේ context කියන එකෙන් එහෙනම් වර්ධ දෙන්න මේ context කියන එක මම හොයාගත්ත widget එකේ ඉන්න තැන කොතනද කියලා තැනෙන් මම ඒ විදිහට media query එකක් set කරා අපිට අවශ්‍ය වෙන විදිහට හරි content එක තමයි මට මුලින්ම child කෙනෙක් විදිහට දාගන්න ඕනේ ඊළඟට අපි දාගමු මෙන්න මේ threads මෙන්න මේ threads කියන icon එක right threads කියන icon එක දාගන්න නම් අපිට image එකට අපිට මේ assets ටිකක් දාගන්න වෙනවා අපේ application එකට ඒ නිසා මම මෙන්න මෙතන මෙන්න මේ එළියෙන් මෙතන click කරලා අලුතෙන් folder එකක් හදාගන්න assets කියලා ඔයාලට පුළුවන් මම assets ටික download කරගෙන link එක පහල description එකේ දාලා තියෙයි. ඔයාලට පුළුවන් මේ assets ටික මේ විදිහටම download කරගෙන නැත්නම් ඔයාලට අවශ්‍ය දේවල් මොනවා හරි තියෙනවා නම් ඒ assets ටික use කරගන්නත් පුළුවන්. හරි. මම දැන් මෙතනට දාගන්න හැටි පෙන්නන්නම් කොහොමද asset එකක් දාගන්නේ කියලා. ඔයාලට පේනවා මම මෙතන දැන්ට ගියාම මගේ assets ටික තියෙන්නේ මෙන්න මේ assets කියන folder එක ඇතුලේ. මෙන්න මේ assets ටික තමයි ඕනේ. මට දැනට මෙන්න මේ threads කියන image එක තමයි ඕනේ මම ඒ image එක අරන් ඇවිල්ලා මෙන්න මේ assets කියන folder එක ඇතුළට මේ විදිහට copy කරගන්න right හරි වට පේනවා threads කියන icon එක මේ විදිහට asset එකක් විදිහට වැටිලා තියෙනවා ඔයාලට මෙන්න මේ problems එනවා ඇති ඒ ටික ගණන් ගන්න එපා අපි පස්සේ දේවල් මෙන්න මේ warnings ටික අපි අයින් වෙන විදිහට ඒ ටික හදාගමු හරි මුලින්ම මම image එක දාගන්න ඕනේ image එක දාගන්න මම image asset එකක් විදිහට ඔයාලට එනවා image asset කිනක් විදිහට අපිට asset එක ඇතුළට දෙන්න ඕනේ මේ විදිහට string URL එක නැත්නම් string location එකක් තමයි අපිට දෙන්න ඕනේ මේ asset එකේ location එක විදිහට. ඔයාලට පේනවා මම asset එකේ location එක දැන් දාගන්න ඕනේ. එහෙනම් මම asset එකේ location එක දාගන්න ඕනේ කොහමද? assets ඇතුළේ ඉන්න මෙන්න මේ assets කියන එක ඇතුළේ ඉන්න threads.png කියලා. මේ නම් හරියට දාගන්න ඕනේ. type එකත් එක්ක බලන්න threads.png threads.png කියලා දාලා මම මේක මෙතනින් දාගන්නම් ඊළඟට බලමු අපි මේක හරියට වැඩ කරනවද කියලා මම මේක උඩ එකපාරක් බැලුවම මට මේ විදිහට icon එකක් එන්නේ නැහැනේ අපේ threads png එක පෙන්වන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ අපිට threads png එක පෙන්වන්නේ නැත්තේ මෙතන අපි අපේ මේ png එක අපි pubspec yaml ෆයිල් එකේ import කරගන්න ඕනේ. ඔයාලට මතකද අපි මේ දේවල් ගැන කතා කරා. හරි ඔයාලට පේනවා මෙතන asset එක දැම්මට asset එක පේන්නේ නැහැ. මොකද අපි asset image එක මෙතන pubspec YAML file එකේ අපි import කරගන්න ඕනේ. ඔයාලට මේ pubspec YAML file එකට ගිහිල්ලා ඔයාලට පේන මේ විදිහට assets කියලා තැනක් තියෙනවා. ඒ ටික මෙන්න මේ විදිහට comment එක අයින් කරලා දාන්න. මෙන්න මෙතන මේ දෙක අයින් කරලා දාන්න. අපිට දැන් ඒ ටික අපි use කරන්නේ නැති නිසා assets වල අපි දැන් use කරන image එක අපි නම දාගන්න ඕනේ. ඒ assets වල හරියට මේ ටික import කරගන්න ඕනේ. threads.png threads.png කියන එක අපි හරියට දාගන්න ඕනේ. right ඔයාලට පේනවා දැන් අපේ application එකේ logo එක හරියට වැටලා තියෙනවා. මෙතන මේ logo එක වැටෙන්නේ නැත්නම් එකපාර දැම්මට මේ නම් ටික හරියට වැටෙන්න ඕනේ. අනිවාර්යයෙන් මේ threads.png ටික මේ විදිහට හරියට import වෙන්න ඕනේ. ඒත් හරියටම වැටුනේ නැත්නම් ඔයාගේ මේ app එක stop කරලා ආයෙත් මේක run without debugging කියන option එක දෙන්න. හරි. මම හිතනවා දැන් ඔයා app එකේ මේ ටික දාගන්න ඇති කියලා. ඒත් ඔයාලට පේනවා අපි UI එක පොඩ්ඩක් බලමු UI කොහොමද තියෙන්නේ කියලා. අපි UI එකට යමු ආයෙත් right ඔයාලට පේනවා මෙතන අපේ app එකේ background color එකක් වැටලා තිනවා නිකන් කළු පාටක් වගේ. ඒක අපි app එකේ theme එක set up කරගන්න ඕනේ. අපි app එකේ theme එක දැන් set up කරගමු. හරි. ඒකට පුළුවන් ඔයාලට main.dart කියන file එකට යන්න. main.dart කියන file එක ඇතුළට ඇවිල්ලා ඔයාලට පුළුවන් material app එක ඇතුලේ app එකේ theme එක set up කරගන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ theme.dark කියන theme එක use කරලා බලන්න. අපි අපේ app එකේ theme එක බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි මේ විදිහට dark theme එකක් වැටලා තියෙනවා. අපිට මෙන්න මේ dark theme එකත් එක්ක එන background color එක විතරක් වෙනස් කරගන්න ඕනේ. ඒකට පුළුවන් අපිට මේ විදියට copy with කියන property එක use කරලා මේකට තව දෙයක් අපි අමතරව අපේ default දේවල් add කරන අපිට පුළුවන් copy with කියන property එක දීලා මේකට අපිට කැමති color එකක් add කරගන්න. මට දැන් ඕනේ අපේ scaffold එකේ background color එක. scaffold එකේ background color එක මට වෙනස් කරගන්න ඕනේ. colors.black වගේ දාලා වළු ಬ್ಲಾಕ್ ಆಗಿ ಇದಾಗುತ್ತೆ ವಾಟಪಿ ನೀವಿ ಸ್ಕ್ಯಾಫೋಲ್ಡ್ ಗೆ ಕಳೆಕದಂಗ್ ಕಳು ಪಾಟ್ರೆ වැටෙනවා ඒක නට මම මේ කලර්ස් ටික වෙනම ඩිෆයින් කරගන්නම් කොන්ස්ටන්ට්ස් විදිහට ඒක අපිට ගොඩක් ලේසි නිසා මම ලයිබ්‍රරි කියන ෆෝල්ඩ් එක ඇතුළට ඇවිල්ලා අලුතෙන් තව ෆෝල්ඩ් එකක් හදාගන්නම් ඒ ෆෝල්ඩ් එක මම දාගන්නම් utils කියලා මම දාගන්නම් ඒක ඇතුළේ මම තව ෆයිල් එකක් හදාගන්නම් colors.dart කියලා colors.right ඉතින් මේ colors ටික ඔයාලට පුළුවන් අපේ GitHub එකෙන් download කරගන්න මේ colors ටික ඒ විදිහටම colors ටික දාගන්න එතකොට ගොඩක් ලස්සනට මේ application එක හැදෙනවා ඔයාලට පුළුවන් GitHub එකට යන්න ඉතින් ඔයාලට මේ GitHub link එක හොයාගන්න පුළුවන් අපේ description එක බැලුවා නම් ඔයාලට පුළුවන් utils කියන folder එක ඇතුළට ගිහිල්ලා colors. කියන එක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ code එක copy කරගන්න මෙතෙන් මේ import එක අවශ්‍ය වෙන්නේ නැහැ මේ code එක copy කරගන්න මෙතෙන්ට ඇවිල්ලා මේ ටික paste කරගන්න ඊට පස්සේ මේක උඩ එකක් click කරලා අපිට පුළුවන් material package එක import කරගන්න හරි මම හිතනවා මේ දේ තේරෙන්නේ නැති කියලා මෙතෙන්දි මම mobile background color web background color mobile search color කියලා දීලා තියෙනවා ඊට පස්සේ main yellow color එක දාගෙන තියෙනවා ඔයගේ colors කීපයක් තමයි දාගෙන තියෙන්නේ අපි යමු ආයත main.dart කියන ෆයිල් එකට මට මේක colors back නෙමෙයි ඉන්න ඕනේ මට මේක වෙනස් වෙන්න ඕනේ mobile background color එක විදිහට. ඔයාලට පේනවා මේ අපේ colors කියන ෆයිල් එක මෙතනට import වෙලා තියෙනවා. right මම ආයෙත් යනවා මගේ register page එකට අපි asset එක හරියට දාගත්තා මම ඒක පෙන්නන්නම් මගේ asset එක හරියට වැඩ කරලා තියෙනවා ඊළඟට මම දාගන්න ඕනේ මගේ මෙන්න මේ image picker එක. ඒක මම හදාගන්න නම් මට package එකක් install කරගන්න වෙනවා අපිට පුළුවන් image picker කියන package එක import කරගන්න. image picker flutter කියලා search කරගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙන්න මේ image picker package එක හරියට ඔයාගේ app එකේ දාගන්න. ඔයාලට පුළුවන් control shift p pop spec assist වලට ගියා. image picker install කරගත්තා. ඔයාලට පේනවා pub get එක run වෙනවා නම් අනිවාර්යෙන් අපේ package just අපේ අනිවාර්යෙන් අපේ pop spec YAML file එකට package එකක් add වෙලා කියලා අපිට තේරෙන්න ඕන. හරි. අපි දැන් බලමු කොහොමද මේ image picker එක හදාගන්නේ කියලා. right. මට image picker එකත් එක්ක පොඩි හිටසක් එන්න ඕන නිසා ඔයාලට මතක ඇති අපි sized box එකක් දානවා. පොඩි හිටසක් එන්න ඕන තැන් වලට. මම මෙතනට height එකක් දෙන්න. height එක මම 30ක් වගේ දාගන්න. මෙතනදී අපි මේ image picker එක හදාගන්න ඕනේ stack එකක් විදිහට. මොකද අපි මෙතනදී stack එකක් මේ stack කියන widget එකෙන් අපි ගන්න මම මෙතන ඔයාලට stack එකක් අපි use කරන්න ඇයිද කියලා පැහැදිලි කරන්නම් stack එකක් කියන්නේ ඔයා දන්නවා ඇති එක උඩ එක යන කතාවක් තමයි මේ stacking කියන්නේ ඒ වගේම ඔයාලට පේනවා මෙතන අපි ටිකක් හොඳට බැලුවම මේ image එකට උඩින් තමයි මේ camera icon එක තියෙන්නේ ඒ නිසා අපි stack එකක් තමයි මෙතනදී use කරගන්න ඕනේ මොකද අපිට එක උඩ එක widgets place කරගන්න ඕන නිසා right මම හිතනවා ඔයාලට තේරෙන්න ඕනේ ඒ ඇයි මම stack widget එක use කරගත්තේ කියලා right අපි යමු දැන් කෝඩ් කරගන්න මට ඕනේ මෙතනට stack widget එක දාගත්තා stack එක ඇතුළටත් මට childrenස්ලා තමයි pass කරගන්න පුළුවන් මම මුලින්ම children කෙනෙක් විදිහට මම දාගන්න ඕනේ circle avatar එකක් දාගමු අපි circle avatar එකට අපිට එන්න ඕනේ මොනවද circle avatar එකට අපිට එන්න ඕනේ මෙතන key එක widget එක color එකක් දෙන්න පුළුවන් අපිට background image එකක් දෙන්න පුළුවන් අපිට පුළුවන් background image එකක් දෙන්න. background image එකක් විදිහට අපිට දෙන්න පුළුවන්. මම මෙතනට දැනට network image එකක් දාගන්නයි කියන්නේ අපි image එකක් URL එකකින් import කරගන්න. network image එකක් විදිහට ඔයාලට පුළුවන් මෙතනට URL එක pass කරන්න. මම යනවා දැන් මම unsplash එකට යනවා. unsplash එකට ගිහිල්ලා අපි හොයාගමු ලස්සන profile icon එකක්. අපි මෙතනට දාගමුකෝ ලස්සන profile icon එකක්. profile කියලා search කරගන්න. මෙතෙන්දී ඔයාලට පේනවා ලස්සන profile තියෙනවා. මෙතෙන්දී ඔයාලට පුළුවන් මෙතන ඔයා හිතන්න මේ girl ඔයා use කරනවා කියලා මේ girl use කරනවා. මෙතනට ඇවිල්ලා මෙයාගේ වෙන මේ copy link address කියන එක මේ link එක copy කරගන්න. ඔයාලට පුළුවන් ඔයාලට කැමති profile icon එක මෙතනට use කරගන්න. ඒ වුණාට මම මගේ app එකේ use කරගත්ත profile icon එක මෙතනට use කරගන්න. හරි මම මෙතනට මේක copy කරගෙන මෙතනට අවිලා paste කරගන්න. ඔයාලට පුළුවන් මේ link එක GitHub එකෙන් හොයාගන්න. ඔයාලට පේනවා මෙතනට අපිට profile icon එක ලස්සනට වැටුණා. right. අපිට මෙතන මෙන්න මේ threads කියන එකට පොඩ්ඩක් ඕන නම් පොඩි අපිට පුළුවන් threads එකට පොඩි අපිට size එක වෙනස් කරගන්න පුළුවන් ඕන නම් මම මේකට height එකක් දෙන්නම් පොඩි. height එක මම 80ක් වගේ දාගන්න. මොකද ඒක අපිට height එක දාගද්දි මෙතන අපිට මේ size එක ගන්නට හදාගන්න පුළුවන්. හරි, අපි දැන් network image එක දාගත්තා. ඔයාට පුළුවන් මේකට radius එකක් දෙන්න. ඔයාට මේකේ size එක look කරගන්න ඕන නම් මේකට මම මේකට radius එකක් දෙන්න. radius එක මම 500 වගේ දාගන්න. ඔයාට පේනවා අපිට image එකේ size එක වැඩි වුණා. ඊළඟට වගේම ඔයාට පුළුවන් background color එකක් දෙන්න. background color එක මම දාගන්න අපේ secondary color එක විදියට. මේ secondary color කියන්නේ මොකක්ද කියලා බලුවොත් ඔයාට පුළුවන් colors.dart කියන ෆයිල් එකෙන් හොයාගන්න. මේ grey color එක තමයි අපි secondary color එක විදියට අරගෙන තියෙන්නේ. හරි. right. ඔය දේවල් ටික අපි දැන්ට දාගෙන යමු. ඊළඟට මේකට stack වෙන්න ඕනේ මට. මෙන්න මේ විදිහට මම වෙනනම් මෙන්න මේ විදිහට මෙන්න මේ position widget එකෙන් තමයි දාගන්න වෙන්නේ. මෙන්න මේ icon එක මෙන්න මේ camera icon එක. මම ඒක දාගන්න හැටි පෙන්නන්න. ඔයාලට තේරෙන්න ඕනේ දැන් අපි අයි ස්ටැක් එකක් යූස් කරගත්තේ කියලා. මොකද මේ චිල්ඩ්‍රන් දෙන්න මට එක උඩ එක තමයි වැටෙන්න ඕනේ. හරි. මම මුලින්ම මෙතන පොසිෂන් විජට් එකක් දාගන්න. පොසිෂන් විජට් එක ඇතුළට අපි චයිල්ඩ් කෙනෙක් පාස් කරන්න පුළුවන්. චයිල්ඩ් කෙනෙක් විදිහට මම පාස් කරනවා container එකක්. container right container එකක් පාස් කරා. ඊට පස්සේ මම මේ container එකට height එකක් සහ width එකක් දෙන්නම්. මම height එකක් යූස් කරලා තියෙනවා 40යි. විත්තක් යූස් කරා මං 40යි. ඉතින් මේ අගයන් මං කලින් ටෙස්ට් කරලා මේ ඇප් එක හදාගෙන ගත්ත හින්දා මේ අගයන්ස් ටික දන්නේ. නැත්තම් ඔයා මේ එකපාර මේ height එක 40යි, width එක 40යි කියලා දෙන්න බෑ. ඔයා මේක පොඩ්ඩක් හරියන ගාන ටෙස්ට් කරලා තමයි හදාගන්න ඕනේ. ඊට පස්සේ මට මේකට ඩෙකොරේෂන් එකක් දෙන්න ඕනේ. ඔයාට දන්නවා content එක ඩෙකොරේෂන් කරන්නේ අපි ඩෙකොරේෂන් කියන property එක ඇතුළට box decoration එක pass කරගන්න ඕනේ. box decoration එක ඇතුළට අපිට පුළුවන් color එක pass කරගන්න. මං color එක විදිහට colors dot white ඇත්තව කියන color එක තමයි use කරගන්න. ඊළඟට පුළුවන් ඔයාලට border radius එකක් දෙන්න. border radius එකක් මම දාගන්න. border radius dot circular කියන property එකෙන් border radius එක දාගත්තා. එහේ වාට මම border radius එක දැනට 30ක් වගේ දාගන්න. right. ඊළඟට decorations ටික ඉවරයි. මේ decorations ටිකෙන් එළියට ඇවිල්ලා මේකේ ඇතුලේ තියෙන child වල මම දාගන්න ඕනේ. ඔයාලට පුළුවන් child කියන property එක දාගන්න. මට දැන්ට ඕනේ icon button එකක්. මොකද මං icon එකක් දාගන්න නැතුව icon button එකක් දාගත්තේ මට ඒකට on press property එකක් දෙන්න ඕන නිසා. මම දැනට on pressed කියන property එක මේ විදිහට normal undefined කරලා තියාගන්න. හරි. දැන් මට මේ icon button එකටත් තව අපිට icon button එකට icon එකක් දෙන්න පුළුවන්. sorry icon button එකට icon එකක් දෙන්න පුළුවන්. icon එක විදිහට මම දාගන්නවා. ඔයාට පුළුවන් icon එක දාගන්න. icons dot add a photo කියන icon එක තමයි මම දාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් icon එකට color එකක් දෙන්න මේ විදිහට. මම දැනට පෙන්නන ඕන icon එක කොහොමද වැටලා තියෙන්නේ කියලා. අපේ emulate එකට අපි ගියාම icon එක මෙන්න විදිහට උඩින් සුදු පාට icon එකක් තමයි ඇටලා තියෙන්නේ. අපිට මේක මේ විදිහට position කරගන්නත් ඕනේ. ඊට පස්සේ මම මෙන්න මේ color එක දෙන්නම්. ඔයාලට පුළුවන් icon එකට color එක දෙන්න. ඔයාලට තේරෙනවා අපි color කියන property එකෙන් පුළුවන් icon එකට color එකක් දෙන්න. මට ඕනේ මේකට yellow shade එකක්. yellow එකේ shade එක මම 600 ක shade එකක් වගේ තමයි use කරගන්න. ඔයාලට පේන මෙතන icon එකේ color එක කහ පාට වෙනස් වුණා. සහ අපිට මෙතන පොසිෂන් කරගන්න ඕනේ මේක බොටම් එකේ මෙන්න මේ විදිහට. ඔයාලට පුළුවන් මේක පොසිෂන් කරගන්න මෙන්න පොසිෂන් විජට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් බොටම් එක බිඳුවක් කරගන්න. බොටම් එක බිඳුවක් කියන්නේ මේක යටටම යනවා. ඊළඟට රයිට් එක බිඳුවක් කරගන්න. රයිට් එක බිඳුවක් කරගත්තාම වෙන්නේ මේක රයිට් එකට යනවා. කියන්නේ දකුණු පැත්තට යනවා. ඔයාලට වෙනවා දැන් මෙතනට අපිට අවශ්‍ය තැනට මේක පොසිෂන් වෙලා තියෙනවා. හරිනේ. එහෙනම් අපි දැනට අපේ UI එකේ මෙන්න මේ ලෙවල් එකට හදාගෙන තිනවා. ඊළඟට අපි input fields ටික හදාගෙන යමු. හරි, මම දැන් input fields ටික හදාගන්න හැටි ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් මෙන්න මේ position widget එක යටට එන්න. position widget එක බලලා හරියට position widget එකෙන් යටට එන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පොඩි හිටසක් දාගන්න. ඒකට පුළුවන් ඔයාලට const size box එකක් use කරගන්න. height එක 30යි. ඔයාලට මතක ඇති අපි ටික කලින් හරියට දාගත්තා. ඊළඟට මට ඕනේ මෙතනට මෙන්න මේ input field එකක් තමයි දාගන්න ඕනේ. මම input field එකක් හදාගන්නම් දැන්. මට දාගන්න ඕනේ text input field එකක්. මොකද මට ඒක text එක ගන්න ඕන නිසා. මේ විදිහට මම දාගන්නවා text field එකක්. ඔයාලට පුළුවන් මෙතනට text field එකක් දාගන්න. මම text field එකක් දැන් දාගන්න. sorry text field එකක් ඕනේ. හරි text field එක මම දාගන්නම් මේ විදිහට text field එක ඇතුළට එන්න ඕන දේවල් මොනවද කියලා දාගන්න ඕනේ. මෙතන ඔයාලට බැලුවම පේනවා මෙතන මම මේ code එකේ टेक्स्ट फील्ड हतक यूज करगन्नोने ඒක නිසා මට මේකෙන් ටෙක්ස්ට් ෆීල්ඩ් හතරක් විදිහට මට රියයුසබල් විජට් එකක් හදාගත්තා නම් හොඳයි නේද? මේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් අපි රියයුසබල් විජට් එකක් හදාගත්තා නම් අපිට පුළුවන් මේක ඇතුළට ප්‍රොපර්ටිස් පාස් කරලා මේක අපිට එකම විජට් එක රියයුස් කරගන්න. අපි දැන් බලමු කොහොමද අපි රියයුසබල් විජට් එකක් හදාගන්න කියලා. right අපි බලමු දැන් අපිට අවශ්‍ය වෙන විදිහට reusable widget එකක් හදාගන්න කොහොමද කියලා. මම දැන් මෙන්න මේ library කියන folder එක ඇතුළට ඇවිල්ලා තව folder එකක් හදාගන්නම්. අපිට widgets කියලා අපිට reusable widgets ටික මේක ඇතුළේ හදාගන්න පුළුවන්. මම මේක ඇතුළේ අලුත් file එකක් හදන්නම්. මම ඒක ඇතුළට දාගන්නම් text field කියලා. text field.dart right ඊට පස්සේ මම මේක ඇතුලේ state less widget එකක් හදාගන්න. මොකද අපිට state full widget එකක් හදාගන්න බෑ reusable widget එකක් විදිහට. state less widget එකක් තමයි මම හදාගන්න ඕනේ. name එක මම දාගන්න text input field කියලා දාගමු. text input කියලා දාගන්න එපා. අපිට මේ වගේ widget එකක් තියෙනවා මම හිතන්නේ මතක විදිහට. right අපි ඔන්න text input field එකක් හදාගත්තා. ඊළඟට මෙතෙන්දි මම පොඩි දේවල් ටික කතා කරගන්න ඕනේ. මෙතෙන්ට අපිට දාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇතුළට මේ class එකට දාගන්න පුළුවන් attributes ටික අපි හරියට දාගන්න ඕනේ. මෙතෙන්ට අපිට අනිවාර්යෙන් මේක මෙන්න මේ දෙන input එක මොකක්ද කියලා අපි ගන්න ඕනේ. කියන්නේ email එක දෙනවා නම් මේ email එක අපි කොහේ හරි store කරගන්න ඕනේ. එහෙනම් අපිට අනිවාර්යෙන් මෙතන text editing controller එකක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි text editing controller එකක් දාගමු. text editing controller එකක් මම දාගන්න මේක controller කියලා. මේ ඔක්කොම ඔයාලට අන්තිමට හරියට පැහැදිලි වෙයි මෙතන reusable widget එක කොහොමද දාගන්න කියලා. right මෙතනදී අපි තව දෙයක් කතා කරන්න ඕනේ. හරි අපිට control එකක් වෙන්න පුළුවන්. අපි මේවා එකිනෙක reuse කරනවා නම් මෙතන මේ email එකක් දෙද්දි email එක අපිට පේන්න ඕනේ. password එකක් දෙද්දි password එක අපිට පේන්න ඕනේ නැහැ නේ. ඒ කියන්නේ user password එක type කරද්දී ඒක පේන්න බෑ. එහෙනම් මම මෙතන තව property එකක් දාගන්නම්. final මම boolean එකක් විදිහට ඒක define කරගන්නම්. මම බලනවා මේ ටයිප් කරගන්නේ පාස්වර්ඩ් එකක්ද නැද්ද කියලා. මම ඒක දාගන්නා ස්පාස් වර්ඩ් කියලා. right ඊළඟට අපිට මේ input type එක දාගන්න ඕනේ අනිවාර්යෙන්. ඒක එන්නේ text input type කියලා. text input type එක මම දාගන්න ඕනේ. මේක මම input type keyboard කියලා input keyboard type කියලා දාගමු. copy එක input key ඊළඟට මට ඕනේ මේක ඇතුලේ දෙන hint test එක. enter email enter password ඔයගේ hint test එකක් දෙනවනේ අපි. final මේක string එකක් hint text එක මට අවශ්‍ය වෙනවා. ඊළඟට මේක ඇතුලට අපි මෙන්න මේ අපි pass කරන attribute ටික required කරගන්න ඕනේ. required මම ඒක හරියට දාන්නම් මේ විදිහට. required this dot control එක required වෙන්න ඕනේ. required this dot ඒ කියන්නේ මෙතන මේ required කියන එකත් මම ඔයාලට ඉස්සරහට පැහැදිලි කරගන්නම්. මෙතන required කියන්නේ අපි අනිවාර්යයෙන් මේ component එක reuse කරන තැන් වල මෙන්න මේ properties ටික pass කරගන්න ඕනේ. ඔයා React එකේ දන්නවනම් මේ component එකක් වගේ තමයි අපි හදාගන්නේ. component එකට අපිට props pass කරගන්න වෙනවනේ. ඔන්න ඔය වගේ දෙයක් තමයි මෙතනත් අපි කරගන්නේ. required this dot password හරි ඔය ටික අපි රික්වයර්ඩ් කරගන්න ඕනේ. මෙතන අපිට key property එකක් දාගත්තා නම් ලේසි. මෙතන අපිට key property එකත් අපි දාගන්න ඕන. key එහෙනම් අපිට මෙතන super key එක දාගන්න ඕන. super ඔයාලට තේරෙන්න ඕනේ key එක තමයි අපි use කරගත්තේ මෙතන. මෙතන මේක ඒක වෙන්න ඕන. හරි ඔන්න විදිහට මේක දාගන්න මම මෙතන සුපර් කී එකක් මෙතන දාගෙන තියෙනවා මෙතන රික්වයර්ඩ් කරගන්න මේ ටික අනිවාර්යෙන් ඊටස් මේක කී එකක් විදිහට මෙන්න මේ සුපර් කී එක මේ විදිහට දාගන්න මේක නොදැම්මත් අවුලක් නැහැ ඔයා මේ ටික අනිවාර්යෙන් රික්වයර්ඩ් කරලා තිබ්බන ඔයා හිතන්නකෝ මේ කී එක කියන්නේ මේ කම්පොනන්ට් එක අපි එක තැනක විතරක් නෙමෙයි මෙතනදී ගත්තොත් අපි මෙතන තැන් හතරක යූස් කරනවානේ මේ විදිහට රියූස් කරගද්දි මේක නිකන් आइडेंटिफाई එකක් විදිහට මේ තියෙන ඊමේල් මේක ඊමේල් එකක් විදිහට තමයි මෙතන යූස් කරන්නේ මෙතන පාස්වර්ඩ් එකක් විදිහට යූස් කරනවා ඒ වගේ මේක මේ විදිහට आइडेंटिफाई කරගන්න आइडेंटिफाई එකක් විදිහට තමයි මෙතන අපි key කියන property එක යූස් කරන්නේ හරි key එක දාගත්ත අපි දැන් මෙතන මේක අපි හදාගෙන යමු මෙතනදී මම return කරගන්න ඕනේ text field එක ඔයාලට මතකද අපි මෙතන දාගත්ත මේක අපි මෙතන මේක අපි මේක ඇතුළට ගිහිල්ලා ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් රිටර්න් කරගමු. මෙතන අපි රිටර්න් කරගන්න ඕනේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක්. හරි. ටෙක්ස්ට් ෆීල්ඩ් එක ඇතුලේ අපි කන්ට්‍රෝල් එකක් පාස් කරගන්න ඕනේ. කන්ට්‍රෝලර් එක තමයි අපි මෙතන පාස් කරගන්න කන්ට්‍රෝලර් එක. කන්ට්‍රෝල් එක අපි පාස් කරගත්තා. ඊළඟට මම මේක ඩෙකරේෂන් කරගන්නම්. ඩෙකරේෂන් එකක් විදිහට අපි දාගන්න ඕනේ ඉන්පුට් ඩෙකරේෂන් එක. ඉන්පුට් ඩෙකරේෂන් එක විදිහට මම දාගන්නවා hint text එක. hint text එක කියන්නේ නිකන් අර place hold එකක් වගේ. ඒ hint text එක තමයි අපි මෙතනදී hint text එක විදියට පාස් කරේ. ඊළඟට මම දාගන්න ඕනේ hint text එකේ style එක. hint style එක විදියට දාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒක දාගන්න text style එකක් විදියට const text style එකක් විදියට දාගන්න පුළුවන්. මට ඒකේ color එක එන්න ඕනේ white විදියට colors. white විදිහට තමයි මට ඒකේ color එක එන්න ඕන. හරි. පොඩි දාලා save කරගන්න. ඊට පස්සේ මට පුළුවන් මේකේ enable border එකක් තියෙනවා. enable border එක දාගන්න පුළුවන්. ඒකට එන්න ඕන style ටිකක් තියෙනවා. and මට enable border එක සහ මෙතන input border එක දාගන්න ඕනේ. enable border එක සහ මට මෙතන focus border කියලා property එකක් තියෙනවා. focus color නෙමෙයි. focus border එක focus වුණා මේ කියන්නේ අපි මොකක් කරේ ඒක ඇතුළේ type කරගෙන නැති එක එන්න ඕන portrait එකක් තියෙනවා මේ මෙතනදී අපි දා ගන්න ඕන properties දෙකම එකම තමයි කියන්නේ මට border එක enable වුණත් border එක focus වුණත් මට එකම විදිහට පේන්න ඕනේ එහෙනම් මම මෙතන දා ගන්න ඕන style දෙකම එකයිනේ එහෙනම් මම මේ style එක මේ විදිහට මේක ඇතුළේ design කරගන්න මම මෙතන comment එකක් දා ගන්න input styles කියලා input styles right එහෙනම් මම ෆයිනල් විදිහට ඩිෆයින් කරගන්නම්. ෆයිනල් කියන්නේ මේවා වෙනස් වෙන්නේ නැහැ. මේ රෙන්ඩර් වෙද්දි මේ විජට් එක රෙන්ඩර් වෙද්දි මේ ටික අනිවාර්යෙන් ඩිෆයින් වෙලා තියෙන්න ඕනේ කියලා. ඉන්පුට් බෝඩර් කියලා දාගන්නම්. ඉන්පුට් බෝඩර් එක එන්නේ මේක දෙකම අවුට්ලයින් බෝඩර් එකක් එන්න ඕනේ. අවුට්ලයින් බෝඩර් එකක් එන්න ඕනේ. අවුට්ලයින් ඉන්පුට් බෝඩර් එකක් right. outline input board එකක් විදිහට එන්න ඕනේ. මේක ඇතුළට අපිට පාස් කරගන්න ඕන properties ටිකක් තියෙනවා. මේක save කරගන්නම්. පාස් කරගන්න ඕන properties ටිකක් තියෙනවා. ඒක ඇතුළේ තියෙන්නේ border side කියලා property එක. border side කියන property එක එන්න ඕනේ. මෙන්න මෙහෙම. මේවා නම් styles විදිහට තමයි දාගන්න ඕනේ. මේ styles විදිහට තමයි අපි ගන්න මේවා අනිවාර්යෙන් මේ විදිහටම වෙන්න ඕන නැහැ. මෙන්න මේක මේ විදිහට තිබ්බනම් හොඳටම හරි. right. දැන් මේ input border කියන එක මම මේක ඇතුළේ මෙන්න මේ විදිහට මේ ස්ටයිල් එක දාගන්න. හරි. ඔයාලට දැන් තේරෙනවනේ මම මොකද්ද මෙතන කරේ කියලා. හරි. ඊට පස්සේ ඔයාලට මේක ඇතුලේ තව properties pass කරගන්න ඕන. මට field කියන එක false වෙන්න ඕනේ. නෑ field කියන එක මට true වෙන්න ඕනේ. කියන්නේ මට fill ලා පේන්න ඕනේ. සහ මෙතන තියෙනවා content padding කියලා. content padding එකක් මට එන්න ඕනේ. හැම පැත්තෙම කියන්නේ content එකට ඒ කියන්නේ button එක තුල මට padding එකක් වැදෙන්න ඕනේ const edge insect all හැම පැත්තෙම මට 8 ගානේ padding එකක් add වෙන්න ඕනේ right decoration ටික හරි decoration ටිකෙන් පස්සේ මට keyboard input type එක දාගන්න ඕනේ keyboard type එක මම ඒක define කරගත්තා මතක ඇති අපි property එකක් විදියට import keyboard type කියලා මෙන්න මෙතන define කරගත්තා මෙන්න මේ input keyboard type කියලා මේක input keyboard type right ඊළඟට obscure text කියන්නේ මෙතන password එකක් නම් අපිට අර dot dot වලින් පෙන්වන්නේ ඒක තමයි obscure text මේක උඩ hover කරන් ඉදියම පෙන්වනවාට only මෙතන මම ඒකට hover කරන් ඉදියොත් ඔයාලට පෙන්නයි මෙතින් whether it design මෙතන passwords වලට වගේ තමයි use කරගන්නේ මෙතන secure text එකක් නිසා මේක අපි use කරද්දී user enter කරන අගේ මෙතනදී පෙන්වන්නේ නැහැ obscure text එක අපි මෙතනදී අනිවාර්යෙන් obscure text කියන එකට අපි pass කරන්න ඕනේ boolean value එකක්. ඒ කියන්නේ මේක obscure නම් true obscure නැත්නම් false. ඒක තමයි මම මෙතනදී use කරගත්තේ. ඒක තමයි මම මෙතනදී use කරගත්තේ මේක password එකක් නම් මම මෙතන pass කරනවා true කියලා. මේ විදිහට true කියලා මෙතන password දැන් නැත්නම් මෙතන pass කරනවා false කියලා. එහෙනම් මම මෙතන is password කියන property එක තමයි මෙතන pass කරගන්න ඕනේ. right. मैंने मेट के तमाम अपीट प्रधान आवश्यक में विजेट के में रियूसेबल विजेट के हाथ आगाने थे इन्हें अपने बालों को कौन तो मैं काफी रजिस्टर स्क्रीन का तुले यूज़ कर गाने की ये ला हरी मान दे में तना अपी हाथों में तना इनपुट में के नेम में कॉपी कराएंगे विल्ला में तना इंपोर्ट कर गान इंपोर्ट कर गाती एरर्स है ना अनिवार्य मुकदम में क्या तो टापी रिक्वायर्ड कर लाती है ना वहाँ में इधर फील्ड्स हतरक काफी अनिवार्य इन दिन होने के लिए एक तो टापी टेक्स्ट एडिटिंग कंट्रोल का पास करेगा उन्हें मेकअप इस पासवर्ड देने द के लापी बूलियन ने आपको इधर डिफाइन करेगा उन्होंने ऐसे की वो टाइप का देना होने सह हिंट टेस्ट का देना होने अब मैं क्या तो टाइप इल्ला मैं इधर कंट्रोल स्पेस बार प्रेस कराना ऑर्डर पे ना मैं इधर इन होना ठीक है मैं क्या बोलेंगे इंपोर्ट कर गनी विजेट सोली इंपोर्ट कर गना इवरला कंट्रोल स्पेस बार प्रेस कराना मेरे को कंट्रोल या किन्नों ने आई कंट्रोल स्पेस बार प्रेस करो तीन टेक्स्ट का किन्नों ने इस पासवर्ड द नब्द के लिए किया नों ने मेरे तीन ने कीबोर्ड इंपोर्ट टाइप तक इन्नों मतलब हम दागन ना कोई कमेंट टैग के लिए रे मेरे तीन ने अपे ईमेल लेगा नहीं है ना मतलब ना इस पासवर्ड के ने का फॉल्स इन्नों ने किन्ने का ईमेल लेगा है ना मतलब ना हिंट टेस्ट के लिए मन दागन ना एंटर यूर ईमेल किया එතන මම hint test එක විදිහට මොකද මම string එක pass කරන්න ඕනේ hint test එක විදිහට මම දෙන්නම් enter email කියලා හරි control එකක් විදිහට මම text editing control එකක් තමයි pass කරගන්න ඕනේ ඒක මම හදා ගන්න මේ keyboard input type එක විදිහට මම දා ගන්න ඕනේ text input type එක email address එකක් වෙන්න ඕනේ මම මෙතන control එක හදා ගන්න පුළුවන් උඩටම ගිහිල්ලා මෙන්න මේ class එක ඇතුලේ තමයි මම control එක හදා ගන්න ඕනේ एक फाइनल विधि डिफाइन कर गन पुलवां वाट राइट वाट पुलवां फाइनल टेक्स्ट एडिटिंग कंट्रोल एक हदा गन टेक्स्ट एडिटिंग कंट्रोल एक हदा गन मेक ईमेल कंट्रोल एक के मंग हदा गन ईमेल कंट्रोलर मेक टेक्स्ट एडिटिंग कंट्रोलर एक राइट मतलब दिमे मतलब इधर मैं इधर अंडरस्कोर याद है मैं इधर के ला गत्तत मेक मांग मैं वेरिएबल लेगा मैं क्लास से कितने तरह प्राइवेट के ला प्राइवेट इधर दायें हदा करने के लिए मैं वेरिएबल लेगा इटा बिन मैं रजिस्टर स्क्रीन स्टेट के लिए क्लास से कितने तरह यूज़ कर करना पुलवा मेक अब इटा एलिए क्लास सेलर यूज़ कर करना बे हर इटा वस्सी मट पुलवा मेक कंट्रोल के विधि इटा ईमेल कंट्रोल एक दिन ना आप इधर बालम आप ऐप पे के मेक हैदलती है इन्होंने राइट में इधर मेरे के हैदल तीन आप स्टाइल टिका पुट्टक के हैं में हाँ वेला तीन अब बालों में टिका हदागन में दिया कोहमत किया आ वाट पे ना माँ मेरे मगे इनपुट फील्ड का दागन थी नहीं मैं स्टैक के कैतुले माँ मैं स्टैकिंग एलियट इन्होंने स्टैकिंग एलियट ऐविल्ला पोजीशन विजेट के नोट एलियट ऐविल्ला कॉलम लेगा आपके दिया दागता ना हरी बस मैंने में साइज्ड बॉक्स का तमन दागन नोने मैंने में कॉलम में आप विधिहट नहर उन हरी देंगे आप इटा मेटी का हरी इट लत्ते ना है ना मम मैं वाके ताव फील्ड्स हाथरक खदा करना होने माँग में इतनी कॉपीज हाथरक करना और आटे करता हूँ मैं इधर कॉपीज हाथरक के लती है ना मैं अतरे हिट साथ के नॉन निशा मम मैं हम हिट साथ तरह टमा साइज्ड बॉक्स का दाग करना याना ना राइट और दें तेरे नॉन मैं याना इधर है मम मैं हाथरक टमा मेक अपी दामो अपे इलांगरती ने का इंटर पासवर्ड इंटर यूजरनेम इंटर बायो की इंटर का तमाई थी ने මම මෙතන දාගන්න අපේ කෝඩ් එකට ගිහිල්ලා right අපි මුලින්ම ඊමේල් එක දැම්මා enter ඊට පස්සේ password enter a password කියලා දෙමු නේ ඒක හොඳයිනේ enter a password enter a username මම මේ ටික save කරගත්තා මේ ටික වෙනස් වෙනවා enter bio මේ වටන ඔයාලට කැමති data ටිකක් ගන්න පුළුවන් user එකෙන් මම දැනට මේ ටික තමයි ගන්න. එහෙනම් වෙන මේ එඩිටින් කන්ට්‍රෝලර්ස් ටිකත් වෙනස් වෙන්න ඕනේ. කියන්නේ නැත්තම් මේ ටික හැම එකටම සෙට් වෙනවා එකම විදිහට. ඔයාලට මේ ටික තේරෙන්න ඕනේ අනිවාර්යෙන්. මම මේ ටික මේ විදිහට කොපීස් 4ක් ගන්නම්. මුලින්ම මම මෙතන ඊමේල් කන්ට්‍රෝල් එක හරි මම පාස්වර්ඩ් කන්ට්‍රෝල් එක හදා ගන්නම්. කන්ට්‍රෝලර් right password control එක හරි ඊළඟට username control එක හදාගමු. username controller finally bio controller කියලා p එක දාගමු. right අපි දැන් මේ ටික හරියට දාගමු. අපිට අවශ්‍ය වෙන තැන්වල password එක එක්කමට එන්න ඕනේ password controller එක. password controller username controller and මෙතනට එන්න ඕනේ bio controller. හරි මෙතන ඔක්කොම මෙතන is password කියන එක ඔක්කොගම false වෙන්න ඕනේ. මෙතන is password කියන එක true වෙන්න ඕනේ. අපේ මෙතන මෙන්න මේ password කියන field එකට විතරයි. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ enter email කියන එක ඇතුළට මට email එකක් දෙන්න පුළුවන්. මේ විදිහට email එකක් දෙන්න පුළුවන්. enter password කියන තැන මොනවා හරි type කරද්දී ඔයාලට පේනවා මේවා hidden වෙලා තමයි වැදෙන්නේ. ඒ property එක එන්නේ මෙන්න මේ password කියන තැනින්. password කියන එක එන්නේ මෙන්න මේ obscureText කියන එකේ. මෙන්න මේ obscureText කියන එකේ. right මම හිතනවා ඔයාලට මේ දේ තේරෙන්න ඕනේ. මෙන්න මේ reusable widget එකේ මෙන්න මේ required කියන properties එක අපි කොහොමද component එක use කරගන්නේ කියලා. හරි බේසිකලි ඔය ටික තමයි අපිට දැන් මෙතන දෙන්න වැලියු එකක් එන්ටර් කරගන්න පුළුවන්. හරි අපි දැන් දාගමු මෙන්න මෙතන යට තියෙන බටන් එක. right අපිට මේ බටන් එකත් තැන් තැන් වල යූස් වෙන නිසා මේ මම බටන් එකත් හදාගන්නම් කස්ටම් විජට් එකක් විදිහට. right මම මේක විජට්ස් කියන ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා බටන් කියලා හදාගන්නම්. ඔය විජට් එක button.dart කියලා මම හදාගන්න. මේකත් state full-lessද? මේක stateless වෙන්න ඕනේ. stateless වුණොත් විතරයි අපිට මේක reuse කරගන්න පුළුවන්. මම මේක submit button කියලා හදාගන්නම්කෝ. right it was ඔයාලට පුළුවන් material package එක import කරගන්න. සහ මෙතන අපි බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අපි මෙතන බටන් එකේ string එකක් එන්න ඕනේ අනිවාර්යෙන්. බටන් එකේ කියන්නේ string කියන්නේ මේක register වෙන්න පුළුවන්. ඒක string එකකට මේක login වෙන්න පුළුවන්. කියන්නේ අපි මේ string එක අල්ල ගන්න ඕනේ අනිවාර්යෙන්. අපි ඒක දාගමු මුලින් මෙතන property එකක් විදිහට. එහෙනම් මෙතන අපිට එනවා අපි text කියලා දෙමුකෝ string එක. හරි ඊළඟට අපිට පුළුවන් මේක on pressed function එක pass කරන්න. ඒ කියන්නේ බටන් එක click කරාම මොකද්ද වෙන්නේ කියලා ඒක වෙනස් වෙන්න පුළුවන් නේ. එහෙනම් final ඔයාලට පුළුවන් ඒක void callback තමයි ඒකේ function එකේ return type එක. මම මේක on press විදිහට දාගන්නම්. ඊට පස්සේ ඔයාලට මතක තියෙත් මේකේ key එකත් එක්ක define කරගන්න ඕනේ. මුලින්ම මම මේක required කරගෙන ඉන්නම්. required this dot key එක දාගත්තා. right කීයක මෙතන undefined වෙන්නත් පුළුවන්. හරි ඊළඟට අපිට තියෙන්නේ එක සුපර් ක්ලාස් එකෙන් ඉන්හෙරිට් කරගන්න විතරයි. කීයක පාස් කරන්න. හරි අපි දැන් මේ ටික හරියට දාගෙන තින්නේ. මම මේ ටික පොඩ්ඩක් වෙන් කරගන්න ඔයාලට තේරෙන නිසා. හරි මම container එකක් නෙමෙයි පාස් කරගන්න ඕනේ. මම මෙතන return කරගන්න ඕනේ sized box එකක්. ඉතින් බටන් එක අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්. මම හිතන මෙන්න මේ මම මේ ගත්ත approach එක ලේසි වෙන්නත් පුළුවන්. පොඩ්ඩක් අමාරු වෙන්නත් පුළුවන්. ඒනට අවුලක් නැහැ. මට අවශ්‍ය විදිහට මේක ස්ටයිල් කරගන්න පුළුවන් නිසා මට ඒක ගොඩක් ලේසි. .infinity මට මතක ඇති. .infinity එකෙන් වෙන්නේ මොකද්ද කියලා size box එකට අපිට child කෙනෙක් pass කරන්න පුළුවන්. child කෙනෙක් විදිහට මම container එකක් තමයි pass කරගෙන තියෙන්නේ. හරි container එක ඇතුළට මම දාගන්නවා alignment property එකක්. ඒක අපිට alignment.center කියන property එක තමයි මම දාගෙන තියෙන්නේ. sorry alignment.center. ඒ කියන්නේ මට center align වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට කන්ටේනර් එක ඩෙකරේෂන් කරගන්න පුළුවන්. අපිට ඩෙකරේෂන් කියන ප්‍රොපර්ටි එක ඇතුළට දාගන්න ඕනේ. const එතන තියෙනවා shape decoration කියලා property එක. shape decoration. ඊට පස්සේ shape එක දාගන්න ඕනේ. shape එක විදිහට එන්න ඕනේ. rounded rectangle border කියන එක. මේ UI දේවල් නම් ඔයාලට Google search කරලත් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට border radius එක define කරගන්න. border radius.all ඔයාලා දන්නවා. border radius එක අපි කොහොමද define කරගන්න කියලා. මම circular border radius එක තමයි එතනට දාගන්නේ. border radius dot all ඊට පස්සේ radius එක radius dot circular අපිට පුළුවන් මේක මෙන්න මේක තමයි මෙන්න මෙතන කියන්නේ. මෙන්න මෙතන මෙන්න මේ දැක්කන තැන radius එක මෙතනට pass කරගන්න පුළුවන්. ඔයාට double value එකක් විදිහට මෙතන පේනවාට මේ radius එක double value එකක් විදිහට තමයි pass කරගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් මේ ටික comma දාලා හරියට format කරගන්න. right හරි ඊළඟට පුළුවන් ඔයාට color එකක් දෙන්න. color එක දෙන්න ඕනේ අපිට මෙන්න මේ shape decoration එකෙන් එළියේ child නෙමෙයි color එක ඔයාලට පුළුවන් මම දාගන්න main yellow color කියන color එක. main yellow color කියන එක එන්නේ කොහෙන්ද? colors.dart කියන file එක ඇතුලේ. right එහෙනම් අපි ඊළඟට බලමු මේක ඇතුළට child කෙනෙක් දාගන්න ඕනේ අපි. child කෙනෙක් දාගන්න නම් right අපි බලමු. හරි අපි කන්ටේනර් එකට කලර් එකක් දුන්නා. අපි මේකටත් කලර් එකක් දෙමු. මේන් yellow color කියලා. හරි right අපි කන්ටේනර් එක ඇතුළට දැන් child කෙනෙක් දාගමු. child කෙනෙක් විදිහට මම දාගන්නේ text button එකක්. හරි text button එකක් ඇතුළට අපිට pass කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. on pressed කියලා function එකක් තියෙනවා. මේ on pressed කියන function එක තමයි අපි define කරගත්තේ. මෙන්න මෙතන on pressed කියන attribute එක අපි ගන්නවයි කියලා. හරි අපි ඊළඟට මේක text button එකට අපි අනිවාර්යෙන් දෙන්න ඕනේ child කෙනෙක්. අපි child අන්තිමට pass කරමු. මෙතන මම මේ child අන්තිමට pass කරන්නේ මේක නිකන් flutter වලින් අපිට define කරලා තිනවා. මම මුලින් මේක styling properties ටික උඩින් define කරලා අන්තිමටම මේකේ property එක විදිහට තමයි අපි child කියන property එක දාගන්න ඕනේ. අපි style එකට දාගමු. button style එක තමයි එන්නේ. හරි අපි button style එක මේ විදිහට දාගමු. foreground color එකක් දෙන්න පුළුවන් button style එකක් විදිහට. foreground color එකක් දෙන්න පුළුවන් මෙන්න මේ material property all කියන property එක ඇතුලේ තමයි foreground color එක තියෙන්නේ. අපිට පුළුවන් color කියන property එක මෙතනින් ගන්න. colors dot black මෙතන foreground කියන්නේ මෙන්න මේ button එකේ color එක මෙන්න මෙතන use වෙන color එක තමයි අපි ගත්තේ black කියලා. right ඊළඟට අපිට පුළුවන් මේක ඇතුලේ style එක ඉවරයි. ඊළඟට අන්තිමට මම කිව්වා child pass කරනවා. මම මෙතන text widget එකක් තමයි pass කරන්නේ. මේ text widget එකට pass වෙන ඕන text එක තමයි අපි ටෙක්ස්ට් එක කියලා ගත්තේ. මෙන්න මෙතන property එකක් විදිහට මෙතන මේ ටෙක්ස්ට් එක login වෙන්න පුළුවන්. register වෙන්න පුළුවන්. නැත්නම් අපිට app එක හදාගෙන යද්දී වෙන බටන් එකකට අදාළ ටෙක්ස්ට් එකක් වෙන්න පුළුවන්. හරි ඊළඟට මෙන්න මේ ටෙක්ස්ට් එකට මම style එකක් දාගන්න ඕනේ. text style එකක්. style වලමතේ ටෙක්ස්ට් එකට දාගන්න අපි text style එක. text style එකේ මට font size එක පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ. font size එක මම දාගන්නම් 16 වගේ. right මේ ඔක්කොම පැහැදිලි වේවි ඔයාලට මොකද්ද කියලා. මම මේ බටන් එක import කරලා පෙන්නන්න. හරි අපි register page එකට යමු. මම size box එකක් දාගන්නම්. මෙතනින් size box එකක් දාගත්තා. ඊළඟට අපි බලමු මම ගත්තේ බටන් එක මොකක්ද නම. බටන් එකේ නම තමයි මෙන්න මෙතන submit button කියන එක. මම submit button එක මේ විදිහට import කරගන්නම්. මෙතනදී මුලින්ම මේක අපි import කරගන්න ඕනේ button එක. සහ අපි මේක ඇතුළට properties ටිකක් pass කරලා තිනවා. on press property එක මම දැනට ඒක empty තියාගන්නම්. empty තියාගන්න පුළුවන් මෙන්න මේ විදිහට define කරගත්තනම්. සහ මෙතනට අපිට text එකක් pass කරා. මම මේක register කියලා text එක pass කරලා පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට render error එකක් ඇවිල්ලා තියෙනවා. right මෙහෙම කරාම ඔයාලට පේනවා මෙතන render issue එකක් එනවා. කියන්නේ අපි කොහේ හරි මෙතන පික්සල් ටික අපි වෙනස් විදිහට කියන්නේ පික්සල් ටික වැරදියට තමයි මෙතන මේ පික්සල් ටික රෙන්ඩර් වෙන්න ඉඩම ඇති. ඒත් අපි මෙතන සිංගල් චයිල්ඩ් ස්ක්‍රෝල් view එකත් ඉන්නේ. අපි බලමු මොකක්ද අපි කරගත්ත වැරද්ද කියලා. අපි width එක දාගන්න තියෙනවා double.infinity හරි size box එක ඇතුලේ අපි height එක define කරගත්තේ නැහැ හැබැයි ඒක අවුලක් වෙන එක නෑ බලමු අපි content එකක් ඇතුලේ තියෙනවා alignment එකක් දාගෙන තියෙන alignment.center ඊට පස්සේ decoration එකක් තියෙනවා shape decoration එකක් ඊට පස්සේ border radius.all circular හරි one eternity later right මෙතනදී error එකක් ඇවිල්ලා තියෙනවා මම මෙන්න මේ කල එක දාගෙන තියෙන මේ content එකට ඒත් මම මෙතන content එකේ height එකක් දාගෙන නැහැ ඒක නිසා මම මෙතන simply මේ කල එක අයින් කරලා දාන්නම් right on දැන් හරිනේ ඒ කියන්නේ මම මෙන්න මෙතන content එක ඇතුළට දාගත්ත මෙන්න මේ color කියන property එක අයින් කරලා දාන්න ඔයාලට පුළුවන් එතකොට ඒ ටික හදාගන්න මෙතන text style එක මම const විදිහට දාගන්නම් මේ ටික const right මේ const කියන එකෙන් වෙන්නේ අපේ app එක ආයේ rebuild වෙද්දි මේ constant කියලා දාගත්තේ අපිට මේ JIT compile එක නැත්නම් JIT compile එකෙන් compile වෙන්නේ මම අර Dart ගැන කතා කරන වීඩියෝ එක මම කතා කරන්නම් ඒක Dart කියන එක compile වෙන්නේ compilers වර්ග දෙකකින්. එතන AOT කියලා compiler එකක් තියෙනවා JIT JIT කියලා just in time compiler එකක් තියෙනවා. ඒ දේවල් අපිට advanced විදිහට ගන්න පුළුවන්. ඒ ටික අපි advanced section එකේදී කතා කරමු. ඊළඟට අර අපිට මෙන්න මේ row එක තමයි දාගන්න ඕනේ. වෙනවා මෙන්න මේ ටික දා ගන්න ඕනේ. right අපි ඒ ටිකක් දාගමු. අපිට ඒ ටික දා ගන්න ඕනේ මේ container එක ඇතුලේ right ඒ ටික අපි දා ගන්න ඕනේ මේ container එක ඇතුලේ තමයි. හරි අපිට ඒ ටිකක් දාගෙන යමු shape එකේ. හරි මම register කියන එක ඇතුලේ row එකක් විදිහට තමයි ඒ ටික හදා ගන්න ඕනේ. මොකද row එකක් විදිහට හදාගන්න මෙතන මෙන්න මේක එක දිගට තියෙන එක යට නෙවෙයිනේ. මම row එකක් හදා ගන්නම්. row row එක ඇතුලේ children ලා ඉන්නවා. මුලින්ම මම main axis alignment එක හදාගන්නම්. main axis alignment එක center වෙන්න ඕනේ. main axis alignment cross axis alignments ගැන මම හරියටම කතා කරලා ඇති අර කලින් වීඩියෝ එකේදී. මම text එකක් තමයි මුලින්ම දාගන්නේ. text widget එකේදී මම අහනවා already ඒ කියන්නේ account එක දැනටමත් තියෙනවද? already have an account right මේකට මම ස්ටයිල් ටිකක් දාගන්නම් ස්ටයිල් දාගන්නේ ටෙක්ස්ට් ස්ටයිල් එකක් විදියට ඔයාලට පුළුවන් දාගන්න මේක ඇතුලේ color එක මම white විදියට දාගන්නම් color එක right ඊළඟට අපිට අර click කරන්න පුළුවන් text button එකක් එන්න ඕනේ text button එකක් එන්න ඕනේ මේක ඇතුලේ on pressed function එකක් තියෙන්න ඕනේ අපි ඒ ටික ඉස්සරහට ලියමු on pressed function එක සහ මෙතනට child කෙනෙක් එන්න ඕනේ child කෙනෙක් විදිහට එන්න ඕනේ text එකක් right අපි text එකක් දාගමු මෙතන login කියලා text එකක් දෙන්න මේක ඇතුළට මම ස්ටයිල් ටිකක් පාස් කරගන්න ඕනේ. මේක ඇතුළට දාගන්න ඕනේ ටෙක්ස්ට් ස්ටයිල් එකක්. ටෙක්ස්ට් ස්ටයිල් එක විදිහට මම දාගන්නම් color එක. මෙන්න මේ ස්ටයිල් එකම තමයි අපිට එන්න ඕනේ. මම color එක දාගන්න white කියලා. right color එක white දාගත්තා අපිට මෙතන text එක අනිවාර්යෙන් constant එකක් විදියට දාගන්න පුළුවන් හරි අපිට මේ function එක පස්සේ ලියා ගන්න පුළුවන් අපි දැන් බලමු කොහොමද ඇටලා තින්නේ කියලා හරි අපිට අවශ්‍ය විදියටම ඇටලා තියෙනවා මේක බලන්න මේක click කරන්න පුළුවන් ඒ click කරන්න පුළුවන් property එකකින් අපි මේක text button එකක් විදියට දාපු නිසා මේක click කරන්න බෑ මේක නිකන් text එකක් විදිහට දාපු නිසා තමයි ඒක click කරන්න බැරි. අපි මෙතන මේක නිකන් text එකක් විදිහට තමයි දාගෙන තියෙන්නේ. හරි අපි මේ part එකේදී බලුවා කොහොමද අපේ threads clone එකේ register page එක හදාගන්නේ කියලා UI එක. අපි ඊළඟ part එකෙන් බලමු කොහොමද අපේ threads clone එකේ login page එකේ UI එක හදාගන්නේ කියලා. ඉතින් මේ UI එක හදාගත්තී මොකක් හරි ප්‍රශ්නයක් ආව නම් අනිවාර්යෙන් මං අපේ GitHub එකේ link එක දාලා තියන්නම් ඔයාලට පුළුවන් GitHub code එක refer කරලා ඒ error එක හදාගන්න. right එහෙනම් මේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා අනිවාර්යෙන් comment section එකේ දාන්න. මම මේ වීඩියෝ එක තනි වීඩියෝ එකක් නැතුව sections වලට කඩලා දාන්නෙත් ඒ section එකේ errors ටික අපිට වෙනම comment section එකේ discuss කරන්න පුළුවන් නිසා. right එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපේ login එකේ UI එක හදාගන්නේ කියලා.